Hello everyone, welcome back to my YouTube channel. I am Devindi. Then, අද දවසේ වීඩියෝ එකට යන්න කලින් ඔයාලට ලස්සනම ලස්සන දෙයක් පෙන්වන්න ඕනි කියලා හිතුණා. ඒ තමයි කණ්ඩලම වැව වාන් දාන මෙන්න මේ ලස්සන දර්ශනය. ඉතින් මේ දවස්වල කණ්ඩලමට එනවා නම්, ගමුල්ලට එනවා නම් මේ දර්ශනය මිස් කරගන්න එපා. තාමත් ඔයාලට මේක බලා ගන්න පුළුවන්. හැබැයි තව ටික දවසක් යද්දී මේ වතුර දාන ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් හරිම ලස්සන දර්ශනයක් නිසාම ඔයාලටත් මේක පෙන්වන්න ඕනි කියලා මට හිතුණා. එහෙනම් දැන් අපි ඒකත් බලාගෙන අද දවසේ වීඩියෝ එකට යමු. අද වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ සීත කාලෙට මම කොණ්ඩ බලා ගන්න විදිහ ගැන. ඉතින් සතියක් ඇතුළත මම කරන ට්‍රීට්මන්ට්ස් ටික තමයි අද වීඩියෝ එකේ තියෙන්නේ. සීත කාලේ කිව්වම ගොඩක් අය ගණන් ගන්නේ නැහැ. මොන පිස්සුද ලංකාවට කොහෙන්ද සීත කාලයක් කියලා ගොඩක් අය කියනන්නේ. ඒත් නොවැම්බර් අන්තිම වෙද්දී ඔයාලා සියුම්ව පරිසරය ගැන සංවේදීලා අධ්‍යයනය කරොත් එහෙම දේශගුණීය වෙනසක් ඔයාලට දැනෙනවා. වෙන රටවලට හිම වැටෙනවා. හැබැයි අපේ රටට හිම වැටෙන්නේ නැති වුණාට මේ කාලේට වැස්ස, මීදුම, සීතල වෙනදට වඩා වැඩි වෙනවා. ඉතින් ලංකාවේ ගොඩාක් පැතිවලට මේ වෙනස තේරෙනවා, විශේෂයෙන්ම මං ජීවත් වෙන පැත්තටත්. ඉතින් පිටරටවලයි සීසන් එකෙන් සීසන් එකට ඒගොල්ලන්ගේ ස්කින් කෙයා, හෙයා කෙයා මාරු කරනවා වගේම අපිත් ඒ දේවල් වල වෙනසක් සිද්ධ කරන්න ඕන. අපි ඒ ගැන වැඩි හිතන්නේ නැති වුණාට ඒ දේ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. සීත කාලෙට වැස්ස වැඩි කාලෙට කොණ්ඩ ගැන අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඒ කාලෙට කොණ්ඩ ඩැමේජ් වෙන, කොණ්ඩ වේලෙන ඉක්මනින්ම කැඩිලා යන බලන ප්‍රවණතාවය වැඩි. ඉතින් අපි එහෙනම් වීඩියෝ එකට යමු. මේ තියන්නේ සතිය පටන් ගන්න දවස සඳුදා. සඳුදා මම නාල තමයි මගේ වීක් එක පටන් ගන්නෙ. ඉතින් මේ කාලෙට අපි නාන වාර ගණන වෙනතට වඩා අඩු කරන්න ඕන. ඉතින් නාද්දී මම්මගේ ෂැම්පු එක ගැන කතා කරන්නම්. මේ තියෙන රීන් කියන බ්‍රෑන්ඩ් එකේ එසෙන්ෂල් හර්බ් රෝයල් ජෙලි ෂැම්පු එක. ඉතින් මේක කොරියන් බ්‍රෑන්ඩ් එකක්, කොරියන් ප්‍රඩක්ට් එකක්. ලංකාවේ නම් හොයාගන්න නැහැ මේක. ඔයාගේ කවුරු හරි කොරියාවල ඉන්නව නම් හරි, එහෙන් ඔයාට බඩු ගෙන්න ගන්න පුළුවන් ක්‍රමයක් තියෙන නම් හරි, මේ ෂැම්පු එක අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න. ගොඩාක් හොඳ ෂැම්පු එකක්. ඉතින් මම ෂැම්පු දාද්දි මේ විදිහට වතුරත් එක්ක මේක තනුක කරනවා. මෙහෙම ෂැම්පු එක තනුක කරන එකෙන් ෂැම්පු වල තියෙන ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් වල සැර අඩු කරනවා. ඒකෙන් හිස් කබලටි සහ හිස කෙස් වලට සිද්ධ වෙන බලපෑම හානිය අවම වෙනවා. ඒ විතරක් නෙමෙයි, මේකෙන් අපේ ෂැම්පු එක පිරිමැහෙනවා. සමහරවිට අපි අතට ෂැම්පු අරගෙන මේක කරන්න ගියන සමහර වෙලාවට ෂැම්පු ගොඩාක් අපි අතින් නාස්ති වෙන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමෙන් ඔයාගේ ෂැම්පු එක ඔයාලට පිරිමහා ගන්නත් පුළුවන්. ඉතින් මම කලිනුත් කිව්වා වගේ මේ කාලෙ වෙද්දී අපි වැඩිපුර නාන එක අඩු කරන්න ඕන. මොකද මේ කාලෙට කොණ්ඩෙ ඉක්මනටම වේලෙන්න බලනවා. ඉතින් අපි ගොඩක් නාද්දි අපේ හිස කෙස්වල හිස් කබල තියෙන ස්වභාවික තෙල්, හිස් කබල විසින්ම නිෂ්පාදනය කරන ස්වභාවික තෙල් පවා ඉවත් වෙලා යන්න පුළුවන්. ඉතින් ඒකෙන් කොණ්ඩෙට වැඩිපුර වේලිච්ච ස්වභාවයක් ලබා දෙනවා. ඒ නිසා මම ගොඩක් වෙලාවට වෙනදට දවසකට දවසක් වගේ නාන එක සීත කාලෙට සතියට දවස් 3ක් වගේ කාලයකට වෙනස් කරගන්නවා මගේ ෂෙඩියුල් එක. ඉතින් ෂැම්පු කරලා මං ආපහු නානවා. ඊට පස්සේ මම මගේ කන්ඩිෂනර් එක පාවිච්චි කරනවා. ඉතින් මේ කාලෙට කන්ඩිෂනර් එකක් පාවිච්චි කරන එක අත්‍යවශ්‍ය කරුණක්. ඉතින් කන්ඩිෂනර් එකක් පාවිච්චි කරන්න කලින් ඔයාගේ කොණ්ඩේ තියෙන වතුර ටික සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න ඕන. ඉතින් මගේ කන්ඩිෂනර් එකත් මම අර කලින් කතා කරපු බ්‍රෑන්ඩ් එකේම එන කන්ඩිෂනර් එක. ඉතින් මම කලිනුත් කිව්වා වගේ මේ දේවල් ඔයාට ට්‍රයි කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න. ඉතාමත් හොඳයි මේවා කොණ්ඩෙට. කිසිම හාෂ් කෙමිකල් එකක් මේ ප්‍රොඩක්ට්ස් වල ඇතුළත් වෙන්නේ නැහැ. මම කොරියන් ප්‍රොඩක්ට්ස් වල ගොඩාක් කැමති. මොකද ඒගොල්ලෝ ගොඩාක් ලාවට ස්වභාවික අමුද්‍රව්‍ය මත පදනම් වෙලා තමයි ඒගොල්ලන්ගේ නිෂ්පාදනය කරන්නේ. ඉතින් මේ විදිහට කොණ්ඩේ යට කොටසේ විතරක්, කිසිම වෙලාවක කන්ඩිෂනර් හිස් කබලේ ආලේප කරන්න එපා. කොණ්ඩේ යට කොටසේ විතරක් මේ විදිහට ආලේප කරලා ඔයාගේ කන්ඩිෂනර් එකේ ගහලා ඇති ටයිම් එකක් ඔයා කොච්චර ලාවක් ඉන්න ඕනද කියලා, සාමාන්‍යයෙන් විනාඩි 2ක් 3ක් වගේ කාලයක් ඔයා කන්ඩිෂනර් ඔළුව කොණ්ඩේ ආලේප කරාට පස්සේ ඉන්න ඕන. ඒ කාලේ ඉඳලා මම ආපහු
මගේ කොණ්ඩෙ මෙන්න මේ විදිහට වොෂ් කරනවා. ඉතින් ඔයාලත් මතක තියාගන්න සාමාන්‍යයෙන් නොවැම්බර් දෙසැම්බර් වෙද්දී පොඩ්ඩක් මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි මේ කාලෙදී මම මගේ කොණ්ඩේ වේල ගන්න පාවිච්චි කරන්නේ පළන ටී-ෂර්ට්ස්. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ටවල් එක මේ කාලෙදී පාවිච්චි කරන්න එපා. මොකද මම කලිනුත් කිව්වා වගේ මේ කාලෙදී කොණ්ඩේ හරිම වේලෙන්න බලනවා, ඉක්මනට කැඩිලා යන්න බලනවා. පොඩි ඒ කියන්නේ ලොකු තදකිරීමක් කොණ්ඩේට වැටුණත් ඒ නිසා හරිම සිවුම්ම තමයි මේ කාලෙදී අපි කොණ්ඩේ බලා ගන්න ඕන. ඒ වගේම කිසිම වෙලාවක තෙත කොණ්ඩේ පිටින් ඉන්නපාව කොණ්ඩේ ඉක්මනටම වේල ගන්න ට්‍රයි කරන්න. ඊට පස්සේ මම අද තව විශේෂ දෙයක් බොනවා. ඒ තමයි කුරක්කන් කැඳ එකක්. ඉතින් මේ කුරක්කන් කැඳ වලින් ගොඩාක් ලොකු හෙල්ත් බෙනිෆිට්ස් තියෙනවා. වගේම තමයි කුරක්කන් කැඳ අපේ කොණ්ඩෙටත් හොඳයි. මේක ගොඩක් අය දන්න දෙයක් නෙමෙයි. හැබැයි කුරක්කන් වල ප්‍රෝටීන් බහුල නිසා මේක කොණ්ඩේ ගැළවිලා යන එක අඩු කරනවා. ඒ වගේම තමයි හිසක ශක්තිමත් කරන්නත් කොණ්ඩය වවන්නත් කුරක්කන් කැඳ වලට පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම අඩු වියදමකින් හදා ගන්න පුළුවන් දෙයක් තමයි කුරක්කන් කැඳ කියලා කියන්නේ. ඉතින් ලංකාවේ ඕනි තැනක ගන්න තියෙන දෙයක් කුරක්කන්. අරගෙන හදාගෙන බොන්න. සමහර වෙලාවට අපි ගොඩාක් වියදම් කරනවා සල්ලි එක එක ටැබ්ලට්ස් වර්ගවලට. හැබැයි මේ දේවල් ගැන හිතන්නේ නැහැ. අපිට අඩු වියදමින් ඕන තරම් ලස්සන වෙන්න පුළුවන්. ඉතින් අද පතාදා, අද වැස්සෙම තමයි දවස පටන් ගත්තේ. අද මම හෙයර් ස්ප්‍රේ එකක් හදනවා. ඒකට මට ඕනි කරනවා කඩපිංචි අහුරක්. ඊට පස්සේ මම ඒකට දාගන්නවා උළුහාල්, කරාමුණටි. ඒ වගේම අද දවසේ විශේෂ අමුද්‍රව්‍ය වෙන්නේ ලූණු පොතු. ලූණු පොතු ටිකකුත් එකතු කරගෙන මම මේක හොඳට සෝද ගන්නවා. මේ ටික හොඳට සෝදගත්තට පස්සේ මේ වගේ සාස්පානකට දාගෙන මම මේකට වතුර වීදුරු එක හමාරක් එකතු කර ගන්නවා. ඊට පස්සේ මේක අපි තඹ ගන්න ඕනි විනාඩි 8ක් 10ක් වගේ කාලයක්. හොඳට නිමුණට පස්සේ ඔයාට මේක ඔළුවට ආලේප කරන්න පුළුවන් ස්ප්‍රේ එකක් විදිහට. ඉතින් ලූණු පොතු මිට කලින් පාවිච්චි කළ නැතුව ඇති ගොඩ දෙනෙක්. ලූණු පොතු වලින් කොණ්ඩයට ගොඩාක් ගුණ තියෙනවා. ලූණු යුෂ වලින් වගේම ලූණු පොතු වලිනුත් හොඳ ගුණයක් තියෙනවා. මේ ලූණු පොතු වල තියෙන සල්ෆ කොණ්ඩේ වවනවා, වගේම කොණ්ඩේ අනේක අඩු කරනවා. ඉතින් මේ ස්ප්‍රේ එක විශේෂයෙන්ම ගොඩක් කොණ්ඩේ ගිහිල්ලා තියෙන කෙනෙකුට අලුතෙන් කොණ්ඩේ වවා ගන්න, වගේම කොණ්ඩේ ගැළවිලා යන කෙනෙකුට කොණ්ඩේ ගැළවිලා යන එක නවත්ත ගන්නත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම කලිනුත් කිව්වා වගේ සීත කාලෙට කොණ්ඩේ ඉක්මනට ගැළවිලා යන්න බලනවා. ඒ නිසා මේ වගේ හෙයා ස්ප්‍රේ පාවිච්චි කරන එක කුඩා වැදගත්. ඉතින් මේක ඔයාගේ මුළු හිස් කබලට සහ කොණ්ඩෙට ආලේප කරලා පැයක විතර කාලයක් තියලා ඔයාට මේක සෝදලා ඉවත් කරන්න පුළුවන්. ඉතින් ඔයා කොණ්ඩේ ගිහිල්ලා නිසා දුකෙන් ඉන්න කෙනෙක් නම් මේක ඔයා ට්‍රයි කරන්නම ඕන. ඉතින් අද සිකුරාදා. අද මම කොණ්ඩෙට ඩීප් කන්ඩිෂනින් හෙයා මාස්ක් එකක් පාවිච්චි කරන්නයි යන්නේ. මේ කාලයට සතියට වතාවක් මේ විදිහට ඩීප් කන්ඩිෂන් එකක් දෙන හෙයා මාස්ක් එකක් පාවිච්චි කරන එක ඉතාමත් වැදගත්. ඉතින් අද දවසේ මම හදන්න යන හෙයා මාස්ක් එක හදන්න මට අවශ්‍ය කරනවා යෝගට්. ඒ වගේම දෙවෙනි අමුද්‍රව්‍ය විදිහට මම පාවිච්චි කරනවා ඔලිව් තෙල්. ඒ විතරක් නෙමෙයි, තුන්වෙනි අමුද්‍රව්‍ය විදිහට මම අද දවසේදී පාවිච්චි කරනවා මී පැණි. ඉතින් මේ හැම දෙයකින්ම කොණ්ඩෙට හොඳ පෝෂණයක් ලබා දෙනවා. මේ තුනම එකතු කරලා හොඳට මිශ්‍ර කරගත්තට පස්සේ මේක හිස කෙස්වල සහ හිස් කබලේ ආලේප කරලා පැය භාගයක් හෝ පැයක විතර කාලයක් තියලා ඔයාට මේක සෝදලා ඉවත් කරන්න පුළුවන්. ඉතින් යෝගට් වලින් අපේ කොණ්ඩෙට ලැබෙන ප්‍රයෝජන ගැන මම කතා කරන්නම්. යෝගට් වල ප්‍රෝටීන්, විටමින් B5, විටමින් D තියෙනවා. මේ දේවල් වලින් අපේ කොණ්ඩය වවනවා. ඒ විතරක් නෙමෙයි, හිස්වර නැති කරන්නත් යෝගට් වලට පුළුවන්. ඒ වගේම කොණ්ඩේ සිනිදු කරනවා. මම කලින් කිව්වා වගේ ඩීප් කන්ඩිෂන් එකක් දෙන්න පුළුවන් හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි යෝගට් කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි, යෝගට් වල තියෙන ලැක්ටික් ඇසිඩ් හිස් කබලේ මැරුණු හැම ඉවත් කරලා හිස් කබල නිරෝගී කරනවා.
ඒවගේම මී පැණ ගැන කතා කරොත් කොණ්ඩෙ ෆ්‍රිස් වෙලා තියෙන ෆ්‍රිසි ඩ්‍රයි ගතිය නැති කරලා කොණ්ඩෙට තෙතමනයක් හා පෝෂණීය බවක් ලබා දෙනවා. ඒවගේම කොණ්ඩෙ කැඩිලා යන එක නතර කරනවා. ඔලිව් ඔයිල් කියලා කියන්නේ කොණ්ඩෙට අපිට පාවිච්චි කරන්න පුළුවන් ඉතාමත් හොඳ තෙල් එකක්. ඉතින් මේ විදිහට මගේ සතියක රුටීන් එක ඉවර වෙනවා. ඇත්තටම රුටීන් එක ඉවර වෙන ඉරිදා දවසට මම කොණ්ඩෙ ඔයිල් කරනවා. හැබැයි මට එක වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මං ඉරිදට වීඩියෝ එක පෝස්ට් කරනවා වගේම මම සෙනසුරාදා ගෙදර හිටියේ නැහැ. ඒ නිසා මට මේ මාස්ක් එක දාන තැනින් වීඩියෝ එක නවත්තන්න සිද්ධ වෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. මේකෙන් ඔයාලට ගන්න මොනවාම හරි දෙයක් තියෙන්න ඇති කියලා. ඉතින් ඔයා වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකටත් ලයික් එකක් දාලා තාමත් ඔයාමගේ channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරගෙන යාළුවෙක්වත් වීඩියෝ එක share කරගන්න කියලා ආදරෙන් ඉල්ලනවා.